ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 100 උදැසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන්න සිරස්සල වෙතයි ප්‍රථමයේ නවදහණය රංජන් රාමනායක මහතාගේ මන්ත්‍රී අසුන පුරප්පාඩුව පවතින බව කතානායක පාර්ලිමේන්තුවට දැනුම් දෙයි මන්ත්‍රී අසුන අජිත් මන්න පෙරමට පාම්මයිල් ආනයනය තහනමෙන් මෙරට කර්මාන්තවලට බලපෑමක් නැහැ ඇමති බන්දුල කියයි අත්තරංගුවටගත් පාස්කු මහමොලකරුවන් ඇත්තටම මහමොලකරුවන්ද කාදිනල් හිමිකලත් පැහැදීම අඩු වුණා සමගි ජන බලවේගෙන් චෝදනා ප්‍රථමින් නවදහනය දේශීය පුවත් වෙත අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත වසර 4ක සිරදඬුවම් නියම වී සිටින රංජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධූරය පුරප්පාඩුව පවතින බව පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් මැතිවරණ කොමිසමට දැනුම් දී ඇති බව කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා ඊයේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත වසර 4ක සිරදඬුවම් නියම වී සිටින රංජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය පුරප්පාඩුව පවතින බවට පාර්ලිමේන්තු මහලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට දැනුම් දී ඇති බව කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා Announcement: I wish to inform the Parliament that after consideration of the legal opinion and the provisions of the Constitution, the Secretary General of Parliament, in terms of Section 64(1) of Parliamentary Elections Act Number 1 of 1981, has informed the Chairman of the Election Commission of a vacancy which occurred in the membership of 9th Parliament due to the fact that Honorable A.A. Ranjan Leo Sylvester Ramanayake, Member of Parliament for the electoral district of Gampaha, ceased to be a Member of Parliament in terms of Article 66(d) of the Constitution. කතානායකවරයා පාර්ලිමේන්තුවට එම දැනුම් දීම සිදු කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව තුල උණුසුම් තත්ත්වයක්ද හටගත්තා. පැහැදිලිව විවස්ථානුකූලව රංජන් රාමනායක මන්ත්‍රීතුමාගේ මන්ත්‍රී ධූරය අහෝසි වෙලා තියෙනවා. නඩු තීන්දුවක් බදනම් කරගෙන රංජන් රාමනායක මහත්තයා එළියේ අධිකරණ විවේචනය කරනවා. මෙතුමාලා පාර්ලිමේන්තුවේ අධිකරණ විවේචනය කරනවා. මේ අභියෝගයට ලක් කරන්නේ කවුරු කතානායකතුමා වගේම මෙරටේ අධිකරණ පද්ධතිය. මෙතුමාගෙන පෙනී හිටින්නේ මොකටද? ඔබතුමා මේ ප්‍රශ්නේ පිළිබඳව තීන්දුවක් දෙනවයි කිව්වා. හැබැයි ඔබතුමා ඊයර තීන්දුව අරගෙන ලියුමක් නිකුත් කරලා ඉවරලා තමයි පාර්ලිමේන්තුවට තීන්දුව දෙන්නේ. එහෙම කොහොමද කරන්නේ? ඔබතුමාට සදාචාරාත්මක අයිතියක් තියෙනවා. පාර්ලිමේන්තුවට ඔබතුමාගේ තීන්දුව ඉදිරිපත් කරන් පසුව ඒ ලිපිය යවන්න. හැබැයි මේ මොන්ටසෝරි යන විපක්ෂයට තේරෙන්නේ නැහැ ඔබතුමා කියන දේ. මේ කාලය විනාශ කරන්නේ කවුරු වෙනුවෙන්ද? මේ ගෑනුගෙන බැක්සයිඩ්, ගෑනුගෙන ෆ්‍රන්ට්සයිඩ්, ගෑනුන්ව ලිංගික සේවයට එන්න කියලා කතා කරපු අයට තමයි විපක්ෂ නායකතුමා පෙනීටින්නේ. වැදගත් මන්ත්‍රීවරයෙක්ට පෙනීටින්නේ. දැන් ඔබතුමා දීලා තියන්නේ 66 යටතේ මේ පාර්ලිමේන්තුවට නොපැමිණීම නිසා තමයි. නෑ නෑ නෑ. මන්ත්‍රී ධුරය අහවල නෑ කියලා. ඒක පැහැදිලිව මේක තියෙනවා. ඒක වැරදි. හරි ඒක 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 නේ තීන්දුව දීලා ඉවරයි. ඒක තීන්දුව දීලා ඉවරයි. ඒක ආයෙ අවශ්‍ය නැහැ. එයාගේ ප්‍රශ්නේ කිව්වා. ඊළඟට තිබෙන අංකය රුන්දි කෝ ඔයා ඔයා ආගේ මේ ස්ටේට්මන්ට් එක කරන්න කියලා. බෑණි කතා කරන්න බෑණි. හරි හරි මන්ත්‍රීතුමා කියන්නේ අර කතානායක තුමනි මේ උත්තරීතර පාර්ලිමේන්තුව තුලදී मेतन पार्लमेंट विपक्ष नायक प्रधान तरह हरद नियोगे ඒක කරන්න පුළුවන් කමක් නැහැ. මාලකම් තුමා මේ කාර්යය දන්නවා. මයික ගන්න. මයික ගන්න මොකද මේ කරන්නේ? ඇයි බලද? ලංසඩ දුන්න. මයික දෙන්න. ලංසඩ දුන්න මයික. मर देखा मर देखा मर यूरोग्राफी देखा मर 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 देखा
මේක කියන්න දෙන්න අපිට නෑ මේක සම්පූර්ණ පක්ෂග්‍රාහී ලංසට දුන්නේ ප්‍රකාශය වැදගත් ප්‍රකාශයක් අපි දන්නේ දේවා අර අරයා තමයි ඔය අරුන් දෙක තමයි කතානායකගේ පුටුවේ වාඩිලා හිටු කුමන්ත්‍රණ අවස්ථාවේ රන්ජන් රාමනායක මහතාගෙන් පුරපාඩුව මන්ත්‍රි දුරේ ගම්පහ දිස්ත්‍රික්කෙන් පාර්ලිමේන්තුවට තරඟ වෙදි සමගි ජනබලවේගයේ නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මානප්පිරු මහතාට ලබා දීමට නියමිතයි 2020 මහමැතිවරණයෙන් සමගි ජනබලවේගයට ගම්පහ දිස්ත්‍රික්කෙන් ආසන 4ක් හිමි වුණා ඉන් දෙවන ස්ථානයට පත් වෙමින් රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවට තේරීපත් වුණා අජිත් මානප්පිරු මහතාට ගම්පහ දිස්ත්‍රික් සමගි ජනබලවේග ලැයිස්තුවේ 5 වන ස්ථානය හිමි වූ අතර එහිදී ඔහු ලබාගත් ඡන්ද සංඛ්‍යාව 47212ක් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට වසර 4ක සිර දඬුවම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරනු ලැබුවේ පසුගිය ජනවාරි මාස 12 වනදායි. ඒ අනුව ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරේ අහෝසි වන බව නීතිපතිවරයා පාර්ලිමේන්තු මහලේකම්වරයාට දෙනුම් දී තිබුණා. පසුව රන්ජන් රාමනායක මහතා සිය දඬුවම යලි සලකා බලන ලෙස ඉල්ලමින් නීතිඥවරුන් මාර්ගයෙන් මෝසමක් ඉදිරිපත් කළද ශ්‍රේෂ්ඨාධිකරණය එයද ප්‍රතික්ෂේප කරනු ලැබුවා. මේ අතර සිර දඬුවම් නියම වූ තමන්ගේ මන්ත්‍රී දුරේ අහෝසි කිරීම වැළැක්වීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා රන්ජන් රාමනායක මහතා අභ්‍යාචනාධිකරණයට පෙත්සමක්ද ඉදිරිපත් කළා. එම පෙත්සමේ තීන්දුව ප්‍රකාශයටපත් කරමින් අභ්‍යාචනාධිකරණය සඳහන් කළේ අදාළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන බවයි. අන්තවාදී ක්‍රියාකාරකම් වලට සම්බන්ධ සිලෝන් තව්හිද් ජමාත් ඇතුළු ඉස්ලාම් සංවිධාන 11ක් තහනම් කිරීමට නීතිපති දපුල දලිවේරා මහතා අනුමැතිය ලබා දී තිබෙනවා. අප්‍රේල් මාස 21 වෙනි දින සිදු පාස්කු ප්‍රහාරය පිළිබඳ සුවබැලීමට පත්කල ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව පසුගියදා නීතිපතිවරයා වෙත යොමු කර තිබුණේ ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීම සඳහායි. මේ අතර මෙම පාස්කු කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳ සුවබැලීමට ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ කැබිනට් අණු කමිටුවේ වාර්තාවද ජනාධිපතිවරයා වෙත බාර දී ඇති අතර මෙම වාර්තා දෙක තුළම අන්තවාදී සංවිධාන තහනම් කළ යුතු බවට ප්‍රකාශ වී තිබුණා. ඒ අනුව අන්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ ඉස්ලාමීය සංවිධාන 11ක් තහනම් කිරීමට නීතිපතිවරයා විසින් අවසර ලබා දී ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළේ. එම සංවිධාන මන්නේ එක්සත් තෞහිද් ජමාත්, සිලෝන් තෞහිද් ජමාත්, ශ්‍රී ලංකා තෞහිද් ජමාත්, සමස්ත ලංකා තෞහිද් ජමාත්, ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහමදියා, දාවුර් අදර් ජමියුල් අදර්, ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය, නොහොත් ජමියා, ISIS සංවිධානය, අල් කයිඩා සංවිධානය, සේවුදුෆයා සංවිධානය සහ සුපර් මුස්ලිම් සංවිධානය මෙලෙස තහනම් කිරීමටයි නීතිපතිවරයා නිර්දේශ ලබා දී තිබෙන්නේ. මේ අතර මාධ්‍ය හමුවකට එක්වමින් අමාත්‍ය සරත් වීරසේකර මහතා සහ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාස්කු ප්‍රහාරය පාස්කු කොමිෂන් සභා වාර්තාව සහ ප්‍රහාරයේ මහමොලකරුවන් පිළිබඳව අදහස් පළ කළා. දැන් ප්‍රාස්කු වගේ ප්‍රහාරයක් ඇති වෙන්නේ ඇයි යහපාලන රජයේ සම්පූර්ණයෙන්ම මේ මුස්ලිම් ජාතිකයන්ගේ ඡන්ද සඳහා ඒ අවශ්‍ය කරන ආරක්ෂක විධිඥාන ගත නැති නිසා මම හිතන අපේ පක්ෂයෙන් කවදාකවත් ඒ වගේ දෙයක් ඒ වගේ ජාති ද්‍රෝහී වැඩක් වෙන්නේ නැහැ දැන් අවුරුදු දෙකක් වෙනවා අප්‍රේල් මාසේ 21 වෙනිදාට එනිසා උන්වහන්සේ කියන කරන දේවල් ගැන අත්ත වශයෙන්ම අපි අත්ත වශයෙන්ම ගෞරවයෙන් සොයා බලනවා නමුත් මෙතෙන්දී තියෙන්නේ පොලිසිය මගින් කරන්න තියෙන විමර්ශන සියල්ලක්ම ඒ කියන්නේ ප්‍රධාන සැකකරුවන් සම්බන්ධයෙන් කරන්න තියෙන සියලුම විමර්ශන කරලා අවසන් මීට මාස දෙකකට ඉස්සෙල්ලා. එතකොට කාගෙද මේ ප්‍රමාදය? මේ ප්‍රමාදය තිබ්බේ නීතිපතිතුමා අතේ. මොකද නීතිපතිතුමා සිටියා. එතකොට ජනාධිපති කොමිසම් වාර්තාව එනකන්. එතකොට දැන් ජනාධිපති කොමිසම් වාර්තාවත් ඇවිල්ලා දැන් මාසයක් පමණ වෙනවා. එතකොට රජයක් හැටියට මහජන ආරක්ෂක අමාත්‍ය හැටියට මටවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති රට්ටතුමාටවත් නඩු දාන්න බෑ. නඩු දාන්නේ නීතිපතිවරයා. එතකොට එහෙමනම් ප්‍රමාදයක් තියෙනවා නම් තියෙන්නේ නීතිපතිවරයා ඇතේ. නමුත් නීතිපතිතුමාත් නිකන් ඕනවට එපාට මේ නඩු දාන්නේ නැහැ. ඉතින් මෙතෙන්දී නීතිපතිතුමා මේ ප්‍රමාද වෙලා මේ වගේ විශේෂඥ නීතිඥවරු කණ්ඩායමකවල දිවාරය වැහිතිලා මේ කරන්නේ නීතියේ හිඩැස් වලින් මේ විද්‍යකරවන්ට රිංගායන්ට නොදපන්න. පාස්කු ප්‍රහාරය ගැන 21 වෙනි දින මේ මාසේ 21 වෙනිදා වෙනකොට විශාල උද්ඝෝෂණයක්
නැත්තම් ජනතා විරෝධය පොරොන්දු ඉටු නොකිරීම මොකද ඔවුන්ගේ මහා මැතිවරණ පොරොන්දුක් වුණේ මේ රටේ පාස්කු ප්‍රහාට වග කිය යුතු මහා මොල කරුවන් අපි අල්ලලා දෙනවා කියන දැන් අද වෙනකොට මහා මොල කරුවන් අල්ලලා දෙනවා කියන කාරණාවට උත්තරයක් දෙන්න බැරි වෙච්ච තැන ආණ්ඩුව දැන් මේ වෙනකොට අර පාස්කු ප්‍රහාරය සිදු වෙලා අපේ ආණ්ඩුව දවස් 3ක් ඇතුළත අත්තරංගුවට ගත්ත පුජ්‍යලේ දැන් මහා මොල කරු විදියට ලැජ්ජ නැතුව ඊය ඇවිල්ලා සරත් වීරසේකර මහත්තයා රටේ සමාජය හැමුවේ තියන කටයුතු කළ තියෙනවා අපි අහනවා දවස් 3ක් ඇතුළත අපේ ආණ්ඩුවෙන් අතරංගුවත් පුජ්‍යලයා මහමොල කරුණන් ඇයි අර පහුගිය ජනාධිපතිවරණ වේලාවේ කෑ ගහ ගහ වේදිකාවක් ගානේ අපි ආපු විකස මහමොල කරු මේකේ සම්බන්ධ සියල්ල අතරංගුවට ගන්නවා අතරංගුවට ගන්න ආණ්ඩුවට හැකියාවක් නැ මේක පිටිපස්සේ තියෙන සැබෑ తත්වය මෙතනින් එහාට ආණ්ඩුවට උත්තර හොයාගන්න බැරි තැන මැතිවරණයක් ළඟ එනවා කියලා සේයාවක් පේනවා ඒ මැතිවරණය වෙනුවෙන් සහ කාදිනලිම්පාන වාසයේ යම් තැනක හිර වෙලා ඉන්නව මොකද මෛත්‍රීපාල සිසේන මැතිතුමාට ඍජු ඇඟිල්ල දික්වලා බේර ගන්න කවුරු හරි පාර්ශවයක් කාදිනලිම්පාන වාසයේට ඉන්නවාද කියන සැකයක් අපිට තියෙනවා අපේ ලොකු ගෞරවයක් උන්වහන්සේට තිබුණා දැන් නම් ඒ ගෞරවය හීන වෙනවා මොකද උන්වහන්සේ පැහැදිලිව මාණ්ඩු වෙනුවෙන් කඩේ යනවා කියන එක මම හිතන්නේ මේ රටේ ජනතාවට හොඳට පේනවා මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕනි පැහැදිලිවම මේ 60 68 ලක්ෂය සහ 69 ලක්ෂය विमर्शन सिदुकरन लाद जनाधिपति कमिशन सभाव संबंधेन पार्लिमेंट विपवति विवाद मालावे अवसान दिने ये दिन यदि तिबुना मे एहिदी पलवु अदहास विवाद श्रेष्ठाधिकारी मनोवाद कर කවුද වරදකරුවන් ඒ අයට කොයි විදිය දඬුවම්ද පැනවිය යුත්තේ කියන එක තීරණය කිරීමට කිසිම බලයක් මේ කොමිෂන් සභාවට නැහැ මම ඉතාමත් පැහැදිලිව කියන්න කැමතියි රජයේ බැඳී සිටිනවා ඒ කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ඒවා ක්‍රියාත්මක කරනවා ඒ පිළිබඳ කිසිම සැකයක් නැහැ පාස්කු කොමිෂමට තීන්දුවක් දෙන්න පුළුවන් ඉදිරිපත් කරන ලද සාක්ෂි අනුව ඉතින් ඒ වාර්තාව කියෙව්වහම ඉතාමත් පැහැදිලි මේ තීන්දුවට වඩා වෙන තීන්දුවක් දෙන්න බැරි බව මොකද සාක්ෂි ඉදිරිපත් කිරීමේ වගකීම තියෙන බුද්ධියන්සවලටයි CID එකටයි පොලිසියටයි. ඉතින් මේක කියවනකොට වෙලාවකට හිතෙනවා මේ සිද්ධියේ මහා මොළකරු හොයන්න අවශ්‍ය සාක්ෂි ඉදිරිපත් උරාද කියලා කියන. මොකද මේ සිද්ධිය වෙච්ච දවසේ ධම්ම හැම එක්කිනාම කිව්වේ මේ සිද්ධිය පිටිපස්සේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ තියෙනවා මහා මොළකරුවෙක් ඉන්නවා. නමුත් කොමිෂන් එකෙන් එහෙම කෙනෙක් බතුරි නෑ. අපි දැක්කා සිද්ධිය වෙලා අවුරුදු දෙකකට පස්සේ මේ මහා මොළකරුවෙක් ඉදිරිපත්
පත්වෙලා මහාමුලකරු සම්බන්ධයේ සාක්ෂි තිබ්බනම් ඇයි කමිෂන් එකට ඉදිරිපත් නොකිරුවේ ඔව් කොහොමද ඉදිරිපත් මහාමුලකරු ඉතින් මේ ප්‍රශ්න දිහා බැලුවාම අපිට විශාල සැකයක් ඇති වෙනවා රජයට තියෙන පීඩණයෙන් මිදෙන්න රජය මේ මහාමුලකරුව නිර්මාණය කරලා තියෙනවා කියන එක එදා රජයක් වෙන තීන්දුව ගත්තා නම් එදා මේ තත්ත්වය ඇති කරගන්න තිබුණා කිරියල්ල මන්ත්‍රීතුමා කියනවා බුද්ධියංශ මේකට වග කියන්න ඕන බුද්ධියංශ මේකට සම්බන්ධයි මම තරයේ හෙලා දකිනවා තමුන්නාංශගේ කතාව තමුන්නාංශලා මේක තමයි මේ සිද්ධියට ප්‍රධාන වශයෙන් දායක වෙන්න ඕන නොතන 2015 බීවෙච්ච යහපාලන ආණ්ඩුව බුද්ධියංශ අකර්මණ්‍ය කළුවා බුද්ධියංශයේ කොදින ආරටිය කැඩුවා ත්‍රස්තවාදයේ නැවත හිසෝසවන්න අවශ්‍ය කරන පදනමය තුලින් ක්‍රියාත්මක කළා කෑමවල කොත්තුවල වඳපෙත් දිනවා කන්නේපා කියනවා මුස්ලිම් කඩේකින් බඩුවක් ගන්නපා කියනවා මුස්ලිම් ડોක්ටර්ස්ලා එල්ලියර්ලා ඉන්ෆර්ටයිල් කරනවා කියලා කියනවා ඒ වගේ කමියුනිටි එකට පහර දීලා පහර දීලා පහර දීලා තමයි මේ වගේ තත්ත්වයකට ඇවිත් ඉන්නේ ඊස්ට් ඇටැක් එක සිදුනා අද තියෙන ආණ්ඩුව තිබ්බනම් ඒවකට මං හිතන්නේ ඒ බෝම්බේ තියලම 2020 දේශපාලනේ ඡන්දෙ දිනයි පාස්කු ප්‍රහාරයේ වාර්තාව පිළිබඳ සමස්තයක් වශයෙන් ගත් කල අදාළ සිදුවීම සිදුව වකවානුවේ රජයේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් නොසලකිල්ලෙන් කටයුතු කර ඇති බවත් පහසුවෙන් වළක්වා ගත හැකිව තිබූ අනතුරු වළක්වා ගැනීමට කටයුතු නොකළ බවත් පැහැදිලි වෙනවා එක් අන්තයක අන්තවාදීන් තවත් අන්තයක අන්තවාදීන් පෝෂණය කරමින් එකිනෙකා මත යැපෙන පරපෝෂිතයන් බවට සනාථ වෙලා තියෙනවා ශ්‍රී ලාංකිකයන් ලෙස අපි මතභේද ඉවතලා සැකසංකා පරදවා අන්‍යෝන්‍ය අවබෝධය හා විශ්වාසය ගරුත්වය මත පදනම් වූ ශ්‍රී ලාංකික සමාජයකට පියනැංවීමේ කාලය ඉක්ුත් වී වසර 5ක් 50ක් විතර ගත වී ඇති බවයි එහෙත් ඉංග්‍රීසියෙන් කියන ආකාරයට ඉට්ස් නෙවර් ටූ ලේට් බුද්ධ්‍යංශ අතරේ මේ විමර්ශනය කරගෙන යද්දී නොයෙකුත් ගැටුම් ඇති වෙනවා CID එක පැත්තක TID එක පැත්තක DMI තව පැත්තක වර්තමානීය වන විට ජාතික ආරක්ෂාව තහවුරු කර ජනතාවගේ බියසක තුරන් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය DV චානක මහතා පවසනවා රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී රට තුල නැති අර්බුද ඇති කරන කාලයක් තමයි මේ පැවතිලා තියෙන්නේ. අපි දන්නවා දැන් වර්ෂ දෙකක් පිටිපස්සට ගියෝ. එහෙම නැත්තම් යහපාලන ආණ්ඩුව කාලේ පැත්තට හැරුණු. අපිට මතකයි රටේ ජනතාවට තිබ්බ ප්‍රශ්න. පළවෙනි ප්‍රශ්නේ තමයි ජාතික ආරක්ෂාව. තමන්ගේ අම්මා තාත්තා සහෝදර සහෝදරිය එළියට බැස්සම නැවත වතාවක් ගෙදරෙයිද කියලා විශ්වාසයක් නැති තත්ත්වයක් තිබුණා. ඊට පස්සේ බයක් තිබුණා රටේ කොටසක් විකුණයි. එවැනි බයත්වල් තමයි පසුගිය කාලය තුල තිබුණේ. හැබැයි අද වෙද්දී රටේ ජාතික ආරක්ෂාව තහවුරු වෙලා තමන්ට බියක් සැකක් නැතුව එළියට යන්න පුළුවන් වෙලා රටේ MCC ගිවිසුම් වැනි ගිවිසුම් අත්සන් කරන් නැති තැනට ඇවිල්ලා අද රටේ ජනතාව වැඩි අවධානය යොමු වෙලා තියෙනවා පරිසර ආරක්ෂා කිරීම ඒ වගේම ආහාරවල සුරක්ෂිතභාවය වැනි ප්‍රධාන කාරණා පිළිබඳ අවධානය යොමු වෙලා තියෙනවා. හැබැයි පසුගිය යහපාලන ආණ්ඩුව කාලේ ජනතාවට ඒව ගැන හිතන්නවත් වෙලාවක් තිබුණේ නැහැ. මොකද එළියට බැස්සොත් ගෙදරේ ඉඳ විශ්වාසයක් තිබුණේ නැහැ. පරිසරයේ ආරක්ෂා කිරීම අරමුණු කරගනිමින් හරිත ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය පීවරගෙන තිබෙනවා. සිරිකොත්ත පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළා. සජ්ජාතික පක්ෂය හැටියට අපි හරිත ප්‍රකාශයක් ඉදිරිපත් කරනවා අද රටටම අපේ අරමුණ වෙන්නේ මේක අපි ඉදිරියේදී අපේ පරිසරය ආරක්ෂා කරන්නේ කොහොමද කියන එක ගැන කතිකාවක් ඇති කරන්න. අපි කොහොමද දැනට පවතින නීති රීති කොහොමද අපි ආරක්ෂා කරන්නේ නැත්නම් ඒවා සංශෝධනය කරන්න අවශ්‍යද සියල්ලක් ගැන සාකච්ඡා කරන්නත් අපි මේ හරිත ප්‍රකාශය ඉදිරිපත් කළා. අපේ බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී තවත් පරිසර සංවිධාන සමග සාකච්ඡා කරලා මේ ප්‍රකාශය විවෘත කරනවා ජනතාවට. ජනතාවගෙනත් ඒ වගේම පරිසර සංවිධාන उदोषण आरक्षा कर ෆාම් මොයිල් මෙරටට ආනයනය කිරීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට රජයේගෙන ඇති තීරණය හේතුවෙන් බේකරි සහ බිස්කට් කර්මාන්ත ශාලාවලට කිසිදු බලපෑමක් සිදු නොවන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා ඒ පාර්ලිමේන්තුවේදී
ජනාධිපතිතුමා විසින් කටුපොල් වගාවහ ෆාම් ඔයිල් ආනයනේ තහනම් කළා. ඒ තහනම් කළාම දැන් වෙනම මතවාදයක් ගෙනියනවා. බේකරි කර්මාන්තී ඉවරයි, බිස්කට් කර්මාන්තී ඉවරයි යනාදී වශයෙන්. ඒ සාධාරණ නෑ. මොකද හේතුව අපි බිස්කට් කර්මාන්තේටත් බේකරි කර්මාන්තේටත් බලපත්‍රයක් ලබා දෙනවා. ඔවුන්ගේ අවශ්‍ය යෙදුම් වලට අවශ්‍ය ෆාම් ඔයිල් හිඟයකින් තොරව ගෙන්න ගන්න. ඒ නිසා කිසිවෙකුත් කලබල වෙලා බය වෙන්න නරකයි. අපි රටපැත්තේ හිටගෙන දේශීය පොල්තෙල් කර්මාන්තයේ නගා සිටවන්නටත්, පොල් කර්මාන්තයේ නගා සිටවන්නටත් ක්‍රියා කරන අතර විදේශ වලට ෆාම් ඔයිල් වෙනුවෙන් ඇදලා යන මුදල් ප්‍රමාණය අඩු කරලා අවශ්‍යතාවයට අවශ්‍ය ප්‍රමාණය ලබා දෙන්න. ෆාම් ඔයිල් තහනම් කරනවා නම් ෆාම් ඔයිල් දාලා හදන කිරිපිටි වර්ගයි. ලංකාවේ ෆාම් ඔයිල් වෙනුවට ඇත්තම හොඳ පිරිසිදු පොල්තෙල් භාවිතා කරන්න. දැනටත් ෆාම් ඔයිල් ෆැක්ටරියක් මේ ෆැක්ටරි තියෙනවා මේ ලංකාවේ. කර ගානක් වවලා තියෙනවා, වවන්න අවසර දීලා තියෙනවා. දැන් ඒවෙන් පළදාවත් එනවා. ඒකෝ මේකෙන් නිෂ්පාදනය කරන තෙල් වලට ඒවා මේ රටේ පාවිච්චි කරන්න පුළුවන්. අපි රජයක් ලෙස කිසි ලෙසකින්වත් මේ රට ඇතුලේ නිෂ්පාදන වලට අඩපණ කරන්න නතර කරන්න ක්‍රියා කරන්නේ නැහැ. මේ රට ඇතුලේ නිෂ්පාදනය කරනවා නම් ප්‍රමිතීන්ට අනුව ඒ වෙළඳ පොල්ට ඉදිරිපත් කිරීමේ බාධාවක් නැහැ. බුද්ධික පත්‍රයේ මැතිතුමා සඳහන් කළ පරිදිම ක්ෂණිකව ක්‍රියා කරන්න බෑ. මක්නිසාද යත් අපි බිස්කට් කර්මාන්ත ශාලා ගත්තොත් දේශීය වෙළඳ පොල් ඉතරක් නෙමෙයි ජාත්‍යන්තර වෙළඳ පොල්ටත් බිස්කට් සපේන කර්මාන්ත ශාලා. ඒ අයට ක්‍රූඩ් ඔයිල් නෙමෙයි පිරිසිදු කරපු සම්මත ප්‍රමිතීන්ට අනුව අමුද්‍රව්‍යයක් ලෙස යෙදවුමක් ලෙස අවශ්‍ය කරන දේ ආනයනය කිරීමට පමණක් බලපත්‍රයක් ලබා ගන්න පුළුවන්. මෙතර පිළිකාකාරක ඇෆ්ලොටොක්සින් අඩංගු බවට තහවුරු වූ ආනයනික පිරිපහදු නොකළ පොල්තෙල් බහලුම් තොගයක් ප්‍රති අපනයනය කිරීම සඳහා රේගුව විසින් කොළඹ වරාය වෙත බාර දීම සිදු කළා. අදාළ පොල්තෙල් මෙරටට ආනයනය කරන ලද ආයතන ත්‍රිත්වයෙන් කටාන රිෆයිනරිස් ආයතනය විසින් ගෙන්වන ලද පිරිපහදු නොකළ පොල්තෙල් තොගය මෙලෙස වරාය වෙත රැගෙන ආ අතර අදාළ පොල්තෙල් තොග මේ මාස 13 වනදා මැලේසියාව වෙත ප්‍රති අපනයනය කිරීමට නියමිතයි. මෙහි අඩංගු පිරිපහදු නොකළ පොල්තෙල් තොගවල ප්‍රමාණය මෙට්‍රික් ටොන් 105ක්. මෙතර ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් සිද්ධිකා සේනාරත්න මහත්මිය විසින් සිදු කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදී පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝපිත හිමියන් මෙලෙස අදහස් පළ කළා. ප්‍රමිති කාර්යාංශයේ පරමාර්ථය හොඳ වුණත් එහි කටයුතු කරන අය දැන් අපට පේන්නේ මිනිස්සු මැරුණත් මිනිස්සු ලෙඩ වුණත් කමක් නැහැ, කූට ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර ආරක්ෂා කරන්නයි මේ නිලධාරීන් කැප වෙලා ඉන්නේ කියන බව පැහැදිලිවම ඔප්පුනා. ඒ නිසා අපි කියනවා මේ වගේ දූෂිත, මේ වගේ අදූරදර්ශී, මේ වගේ ප්‍රතිපත්ති විරෝධී, සදාචාර විරෝධී කටයුතු කරන සිද්ධිකා සේනාරත්න වැනි නිලධාරීන් වහාම මේ සේවාවලින් ඉවත් කළ යුතුයි. ඔවුන්ගේ සේවා තහනම් කළ යුතුයි පමණක් නෙවෙයි, මේ දක්වා කරන ලද මහා පරිමාණ හානියට ඔවුන්ට දඬුවම් දිය යුතුයි. ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ ප්‍රතිපත්ති හොඳ වුණත් එහි අධ්‍යක්ෂිකාව ඇතුළු නිලධාරීන් ක්‍රියා කරලා තියෙන්නේ ජනතාවගේ යහපත පිණිස නෙවෙයි, කූට ව්‍යාපාරිකයන්ගේ විස ද්‍රව්‍ය වෙළඳපොළට එවන ජනතාව ලෙඩ කරවන, ජනතාව මරවන ව්‍යාපාරිකයන්ගේ යහපතටයි මෙතෙක් කිරීලා තියෙන්නේ. ව්‍යාපාර නඩත්තු කිරීමද ප්‍රමිති කාර්යාංශයේ බලාපොරොත්තුව සහ පරමාර්ථය කියන බව අපට අහන්න වෙනවා ජනතාවගෙන්. එත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. යළිත් හමුවෙමු මධ්‍යාහ්න 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.